ඉතින් ස්වාභාවිකවම අපිට බොහෝ සුලබ දේවල් පාවිච්චි කරලා දවස් 3න් සැලකිය යුතු බරක් අඩු කරගන්න හැටි තමයි අද අපි සොයා බලන්න යන්නේ. අපි බලාපොරොත්තු වන සිරුරේ මහත අඩු කර ගැනීමේ ක්‍රමයට පාවිච්චි කරන මූලිකම දේ බිත්තර. 3වෙනි දවසේ පාන්දරට තක්කාලි ජූස් එක බිත්තර දෙකක් කන්න ඕනි. බිත්තර හා ග්‍රීන් ටී ආහාර සැලැස්ම එක ඔයාලගේත් වැඩිබඩ අඩු කරගන්න අද හෙටම පුළුවන් වෙයි නේද? ශරීරයේ නැවෙන පෙරලෙන තන හැවත් සන්ධිවල වේදනාව පිළිකා අදිරුදිර පීඩනය නිසා එන හදවත් රෝග සහ ගොඩක් ලෙඩවල් ඇති වෙන්න තියෙන ස්වභාවය ස්ථූලතාවය නිසා වැඩි වෙනවා. ඇමරිකාවේ ජීවත් වෙන මිලියන 4.5ක මිනිසුන්ගෙන් එකයිකු කිලෝ 135කට වඩා බරයි. සෑම ඇමරිකන් දරුවන් 3 දෙනෙකුගෙන් එකයිකු ස්ථූලයි තරබාරුයි. අවුරුදු 15කට පෙර ඇමරිකානුවන් ෆාස්ට් ෆුඩ් වලට ඩොලර් බිලියන 3කට වඩා වියදම් කරලා තිබුණා. අද වන විට ඒ මුදල බිලියන 120ක් දක්වා වැඩි. මේක ඇමරිකාවේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ නාගරික ජනයා මුහුණ දෙන ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඒ නිසාම බර අඩු කරගන්න ක්‍රමයේ ගැන බොහෝ අය සොයා බලනවා. ඒ සඳහා උත්සාහ කරනවා. සොයා බැලීම විතරක් මදි. බර අඩු කරගන්න නම් මේ සඳහා උත්සාහ කරන්න ඕනි. අමාරුවෙන් හරි සිරුරේ බර අඩු කරගත්තොත් ඇඟට සැහැල්ලුවක් දැනේ. ඒ වගේම මහත කාලයට වඩා ප්‍රාණවත් සෞඛ්‍ය සම්පන්න බවකුත් කෙට්ටු ණයට තෑගි විදිහට ලැබෙනවා. ඕකට සමහර අය වියදම් අධික ඖෂධ සහ වෛද්‍ය ක්‍රමවේද භාවිත කරනවා. තවත් අය ගෙදරට වෙලා අමාරුවෙන් උපවාස කරලා බර අඩු කරගන්න හදනවා. ඒත් ඒව පටන් ගත්තට දිගටම කරන්න බැරි බොහෝ වේදනාකාරී වැඩපිළිවෙළවල්. ඉතින් ස්වාභාවිකවම අපිට බොහෝ සුලබ දේවල් පාවිච්චි කරලා දවස් 3න් සැලකිය යුතු බරක් අඩු කරගන්න හැටි තමයි අද අපි සොයා බලන්න යන්නේ. ඉතින් වීඩියෝවට යන්න කලින් ඔබව සාදරයෙන් පිළිගන්නවා අපගේ Health Online TV YouTube channel එකට. ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කර නොමැති නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම කුඩා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒත් අද කාලේ තියෙන පැනිරස කෑම සහ ඒවලට තවත් සීනි එකතු කරලා හදන බීම තුලින් සිරුරට දවසට අනවශ්‍ය සීනි ප්‍රමාණයටත් වඩා එකතු වෙනවා. සීනිවල කෘතිම සීනි සහ ස්වාභාවික සීනි කියලා ಜಾති දෙකයි. අපි පැනිරසට කන බූන්දි, අයිස්ක්‍රීම්, ඩෝනට්, කේක්, පුඩින් වර්ගවල කෙලින්ම සීනි සීනි විදිහටම තියෙනවා. ඒවා පැනිරස විදිහට අපේ සිරුරට ඇතුළු කර ගන්නවා. මීට අමතරව එකතු වන සීනිත් අමතර මේදය ලෙස එකතු වන්නට සිරුරට සහාය වෙනවා. සීනි දාපු පැනිබීම සහ ශක්තිජනක පානවල තිබෙන සීනි ප්‍රමාණයන් බොහෝ විට වැඩි අගයක් ගන්නවා. අපි බලාපොරොත්තු වන සිරුරේ මහත අඩු කර ගැනීමේ ක්‍රමයට පාවිච්චි කරන මූලිකම දේ බිත්තර. බිත්තර කියන්නේ පහසුවෙන් සොයාගන්න පුළුවන් ලෝකේ ඕනම තැනක වගේ හොයාගන්න පුළුවන් ආහාරයක්. බිත්තර කෙලින්ම ආහාරයට ගන්නවා වගේම විවිධ ආකාරවලින් බිත්තර හරහා ආහාර නිපදවා ගන්නවා. බිත්තර කියන්නේ ගුණදායක ආහාරයක්. බිත්තරයක කොඩා කුකුල් පැටවෙකු ලොවට ඇති කරන්නට වැදගත් වෙන සෑම සංඝටකයක්ම පාහේ අඩංගු වෙනවා. ලොව ඇති ලාභදායී සහ ගුණදායක අතින් වැඩිම ආහාරයක් විදිහට බිත්තර හැමදාමත් ඉස්සරහින් ඉන්නවා. බිත්තර විටමින් A, B, D සහ E වලින් සාරවත්. ඒ වගේම කැල්සියම්, සෙලනියම්, ෆොස්ෆරස්, ෆෝලේට් සහ සින්ක් කියන සිරුරට ස්වල්ප වශයෙන් අවශ්‍ය වන ඒත් වැදගත් ඛනිජ ලවණද බිත්තරවල අඩංගුයි. බිත්තර ඇස්වලට ගුණදායකයි. ඒ වගේම බිත්තර කෑවහම හાર્ට් ඇටැක් හෙවත් හදවත් රෝග අඩු වෙන්නත් හේතු වෙනවා. බිත්තරවල කොලෙස්ටරෝල් තිබුණත් ඒ කොලෙස්ටරෝල් සිරුරට අහිතකර කොලෙස්ටරෝල් නෙමෙයි. එක බිත්තරයක් ගත්තහම ඒකේ කැලරි 77ක් ප්‍රෝටීන් අවුන්සයක් 0.2ක් සිරුරට හිතකර මේදය අවුන්ස 0.17ක් කොහොමත් තියෙනවා. දැන් අපි දින 3කින් බිත්තර හරහා බඩ අඩු කරගන්නා හැටි බලමු. උදේ ආහාරය සඳහා හොඳ ග්‍රීන් ටී කෝපයක් බොන්න ඕනි. හැබැයි සීනි නැතිව. ඉන්පසුව උදේ කෑම විදිහට තක්කාලි කිරි 2ක් බිත්තර 2ක් එකතු කරගන්න ඕනි.
දිවා ආහාරයේ විදිහට අවුන්ස 4ක මාළු ආහාරයට එකතු කරගන්න ඕනි. මාළු බැදලා උයලා හෝ වෙනත් අමතර දේ නැතුව ආහාරයට ගන්න ඕනි. බිත්තර 2ක් සහ ග්‍රීන් ටී 1කුත් දවල් ආහාරයට එකතු කරගන්න ඕනි. හවස මොනවා හරි කන්න හිතුනොත් ඇපල් ගෙඩියක් ඔයාලට කන්න පුළුවන්. රැට ඔයාලා ඔයාලට කැමති එළවලුවක් ආහාරයට එකතු කරගන්න පුළුවන්. බ්‍රොකලි, රෙන්ප්‍රීස්, පැරට්, බිම්මල් සහ ඔබ කැමති එළවලුවක් තඹල හෝ ස්ටීම් කරලා රෑ කෑමකට එකතු කරගන්න ඕනි. මෙතනදී තඹනවටත් වඩා එළවලු ටික ස්ටීම් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. රෑටත් ග්‍රීන් ටී එකක් ගත්තාම අපේ බඩ වෙනුවෙන් කැපවීම කරන දවස් 3න් පළවෙනි දවස ගෙවිලා ඉවර වෙනවා. දෙවනි දවසේ පළවෙනි දවසේ විදිහටම බිත්තර 2ක් ග්‍රීන් ටී එකක් උදේ කෑමට අරගෙන අමතර වශයෙන් ලොකු කෙසෙල් ගෙඩියකුත් බඩට දාගන්න ඕනි. දවල් කෑමට බිත්තර 2ක් අවුන්ස 3-4ක චිකන් තම්බලා කන්න ඕනි. චිකන් තම්බද්දී මතක ඇතුව හැම ඉවත් කරන්න මතක තියාගන්න. ඒ දවල් ආහාර වේලටත් ග්‍රීන් ටී එකක් ගන්න වෙනවා හරියට වේල සම්පූර්ණ වෙන්න නම්. දෙවනි දවසේ රෑ කෑමට කිරි එකතු කරගන්න පුළුවන්. ක්‍රස් කෑල්ලක්, අවුන්ස 4ක විතර චීස් කෑල්ලක්, මේද රහිත කිරි දෙවනිදා රෑ කෑමකට ගත යුතුයි. දැන් කොහොම හරි ඒ විදියට අමාරුවෙන් බිත්තර එක්ක ප්ලෑන් එක ගෙනිච්චොත් තුන්වෙනි දවසේ එද්දි ටිකක් ඒකට හුරු වෙන ගතියකුත් එනවා. තුන්වෙනි දවසේ පාන්දරට තක්කාලි ජූස් එක බිත්තර 2ක් කන්න ඕනි. දවල්ට ග්‍රීන් ටී සහ බිත්තර 2ක් අවුන්ස 3-4ක රතු මාස් කෑමට එකතු කරගන්න ඕනි. තුන්වෙනි දවසේ රෑ කෑමට කොළපාට සලාදයක් හොඳට බේක් කරගත්ත අලගෙඩි 2ක් සහ ග්‍රීන් ටී එකක් ගත යුතු වෙන අපේ ප්ලෑන් එක සම්පූර්ණ වෙන්න නම්. මේ ප්ලෑන් එක බැලුවහම බිත්තර වලට වගේම ග්‍රීන් ටී වලටත් ලොකු තැනක් ලැබිලා තියෙනවා නේද කියලා ඔයාලට පේනවා. ග්‍රීන් ටී කියන්නේ සෞඛ්‍ය අතින් ගොඩක් වාසි තියෙන බීමක්. බයෝ ඇක්ටිව් සංයෝග වගේම නියම ප්‍රතිඔක්සිකාරක සංයෝගත් ග්‍රීන් ටී වල නිතතියෙන්ම අඩංගු වෙනවා. ග්‍රීන් ටී බීමෙන් මොළේ සහ අනෙක් පද්ධතිවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. සිරුරේ මේදය අඩු කිරීමේ ක්‍රියාවලියේදී ග්‍රීන් ටී වැදගත් කාර්යයක් ඉටු කරනවා. එතනදී මේදය දහනය කිරීමේ යන්ත්‍රය වේගවත් කරන්නේ ග්‍රීන් ටී වල දායකත්වය බොහෝම වැදගත්. හොයාගෙන තියෙන විදිහට ග්‍රීන් ටී බොන අයට විවිධාකාරයේ පිළිකා ආදිය හැදීමේ අවදානම අඩුයි. පාකින්සන් වගේ රෝගවලිනුත් ආරක්ෂා වෙන්න ග්‍රීන් ටී වලින් පොඩි තල්ලුවක් ලැබෙනවා. දත්තාබාධ හැදීමේ අවදානම අඩුවීම, දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව අවදානම අඩුවීම ආදී වාසීන් ග්‍රීන් ටී වලින් ලැබෙනවා. මේ බිත්තර සහ ග්‍රීන් ටී පාවිච්චි කරලා බඩ අඩු කරගන්නා ක්‍රමය අත්දැක බලපු අය ඒ සාර්ථක වූ බව අවස්ථා කිහිපයකදීම කියා තිබෙනවා. ඒ අනුව වැඩි වෙලා වැඩි මහන්සියක් වෙන්නේ නැතුව කාලයත් ඉතුරු කරගෙන බිත්තර හා ග්‍රීන් ටී ආහාර සැලැස්ම එක ඔයාලගෙත් වැඩි බඩ අඩු කරගන්න අද හෙටම පුළුවන් වෙයි නේද? මේ ක්‍රමය ඔයාටත් හරි ගියාද කියන එක අපිට කමෙන්ට් එකක් විදිහට දන්වන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ආයෙමත් අපි ඉක්මනින් හමු වෙමු මේ වගේ වීඩියෝ එකකින්.